Berlin FM, Berlin Gala, Kapıbi, Canı Dağ Seviyatı. අපි පහුගිය දවස්වල අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හල්මිල්ලෑව කියන ගම් ප්‍රදේශයට ගියා. දැන් මේ ප්‍රදේශයට විතරක් නෙමෙයි මේ ආශ්‍රිත බොහෝ ගම්වලට අපි ගියා. ඉතින් ඒ අනකොට එක්තරා ගම අපට හම්බුනේ විශේෂ ගම හම්බුනේ මේ හල්මිල්ලෑව කියන ගම. මේ ගමේ එක්තරා විදිහකට ක්‍රමානුකූලව මාසයක් ඇතුළත එක පුද්ගලයෙක් බැගින් 15 දෙනෙක් මේ යන සිද්ධියක් තියෙනවා. ඔව් ඒ කියන්නේ බීතිකාවක් පැතිරලා තිනවා මාසිකට අනිවාර්යයෙන්ම කෙනෙක් මැරෙනවා මේක මොකක් හරි ප්‍රශ්නේ අද දන්නේ නැහැ කියන එක. ගමේ ජනතාව විශ්වාස කරන විදිහට දවස් 21කට සැරයක් එක්කෙනෙක් මරණවාමයි කියලා තමයි ඔවුන් විශ්වාස කරන්නේ. ඔව් එහෙම විශ්වාස කරන ජනතාවගේ හඬකට අපි අවස්ථාව ලබා දීලා කතාව හරි පිළිවෙලට අපි ඔබට අරන්ගෙන. අපි කුරක්කන් ඒ වගා තමයි හුඟක් කරන්නේ බඩිරිඟු ඒ දේවල් කරගෙන හේන් වල අලුතෙන් හේන් කොටලා ඒ විදිහට වගා කරගෙන තමයි අපි පැල් ගාගෙන ඒ වරක බලාගෙන ඉන්නේ. ඉතින් ඔය අතරින් පතරේ වැවට වතුර ආවොත් කොමාරි කුඹුර ටික කරගන්නවා. වතුර ආවොත් නැත්තන් නැහැ. අර හේන් ගොයි තැන ටිකක් ඔය අතරකදී ඔය ගයි සාමාන්‍ය රිටිකාවත් කුරකටික වෘත්තු දෙනවා. ඉතින් එහෙම තමයි මේ ගම්වල ජීවත්. දැන් එන හිටවිල්ලක් වෙලා ඉන්නේ. ඇත්තම ඉතින් මිනිස්සුන්ට බොහොම හරි අමාරුයි. පිළවෙන්න හේතු ඉතින් ආටික ප්‍රශ්න විසඳ ගන්න බැරියි. අල්ලන්දුල්ලන්දු කළා කොටන්නේ. ආයෙච්චරම මූකලම වීරගස් පළුගස් තියෙන ඒවා නෙමෙයි. ඔය පොඩි කැලේ. ඒකත් නළු දානවා අල්ලගත්තා. ඉතින් හරි අමාරුයි. ඔය වැල්ටියක් ගොඩ දානවා දැන් ඉන්න කොල්ලෝ ගිහිල්ලා. ඒ වල්ලනවා. දැන් බෑ තහනම් කරලා තියෙන රක්ෂිත ගල්බදාවල. ඉතින් කැලේට ගිහිල්ලා මීයක් කඩන්නේ එහෙම ජීවත් වෙන්න විදියක් නෑ. ඒ දේවල් ඔක්කොම නැති වුණා. හරියට හදිසිය කුලි වැඩ කරගන්න මේ අහලක් පාලක නැහැ. ඉතින් අර අපේ දුවක් හිටියෝ ගාමන්ට් එකට ගිහින් පෙලක් ඉන්නේ පඩියෙන් ජීවත් වෙනවා. දුවගේ පඩියෙන් ජීවත් වෙන අපේ ගමේ ඉන්නවා. ඉතින් පඩියත් හම්බෙන්නේ එච්චර හම්බෙන්නේ රුපියල් 15000. ඔය 16000 එකක් පෙලක් කරලා කඩේ දෙබිල දාගත්තාම ඒ නැටි එක වල බේනකොට පෙලගේ එතත් ආයේ සල්ලි ටිකක් තිබුණා කිවීමක් වෙන්නේ නැහැ. තිල්ල මේ තමයි රටට බත සපයපු ජනතාව. එතකොට මේ තමයි දෙවිවරු ඇත්තටම. පෙරදිග ධාන්‍යාගාරයේ කරේ මේ ගොවිවරු. ඔව් අන්න ඒක නිසා මේ පුද්ගලයෝ දැන් යම් ප්‍රශ්නයකට මැදි වෙලා තිනවා. අන්න ඒ ප්‍රශ්නයට මැදි වෙලා ඉන්න මිනිස්සුන්ව බලන්න තිල්ල ගියානේ. එතකොට ඒ ගියාට පස්සේ කොහොමද එහි ජීවන වටාපිටාව? දැන් චාමික කොළඹ ඉන්න අපි මොනවද විඳින දුක් කියලා වෙලාවකට මට හිතුණා. මොකද මේ ගමේ ජනතාවට යන්න එන්න හරියටි පාරක් නැහැ. ඔව්. එතකොට ගමේ වැඩි හරියක් වහුගඩු රෝගීන් වතුර ටිකක් බොන්න නැහැ. කුඹුරක් කරගන්න හේනක් කරගන්න වර්ෂ ගණනාවකින් වැස්සක් ඇදහෙල්ල නැහැ. එතකොට මේ පහුගිය දවසක තමයි යාන්තම් පොදක් වගේ වැටුපි. හරි දැන් ඉතින් වැස්ස ලැබුන් නැතත් වැව් තිනවා කියන්නේ වතුර ගබඩාවල්නේ මේ තිලින. ඉතින් එහෙනම් වතුර තියෙන්න ඕනනේ මොකද්ද කාරණාව එතන? දැන් ගමේ තියෙන වැව් දෙකක්. එක වැවක් යම් කිසි විදිහකට හදනවා කියලා යෝජනාවක් ඇවිල්ලා තිනවා. තාම ඉතින් හදලා නැහැ. එතකොට තව වැවක් තිනවා පන්සලට ඉහළින් ගමේ. මේ වෙවත් යම් කිසි විදිහකට අර ඉදිරිතරලා ගිහිල්ලා කිසිම නැහැ. සතෙක්වත් නැහැ දකින්න. වතුර බොන්න සතෙක් හරි එනවනේ. ඒ කියන්නේ ඉදිරිතරලයි කියලා කියන්නේ ඒක පේනවයි කියලා කියන්නේ වැවේ වතුර නැහැ කියන එකනේ. නැහැ. ඒකෝර දැන් මේ ජනතාවගේ ගොවිතැන කරන්න වතුර ඕනනේ. ඒක ඕන කෙනෙක් දන්නෝ ජලය අවශ්‍යයි කියලා ගොවිතැනට. ප්‍රශ්නයක්නේ. ඒ කියන්නේ මේකේ පැහැදිලිව පේනවා මේ ජනතාවට මූලිකවම තියෙන්නේ වතුර ප්‍රශ්නේ. මොකද මේ ජනතාවගේ සියලු වටාපිටාවන් වතුර එක්ක තියෙනවනේ. ඉතින් අනිත් ඒවත් එහෙම තමයි. අනිත් වෙන පැතිවල ජනතාවටත් වතුර කියන එක ඉතාම ප්‍රබලයි. මේ ජනතාව කෘෂිකර්මාන්තයෙන් යැපෙන නිසා සහ මේ රටට කෘෂිකර්මාන්තයෙන් බතසරි කරන නිසා ඔවුන්ට වැදගත් වෙනවා විශේෂයෙන්ම වතුර. අන්න එතකොට මේ වැව් බැඳි රාජ්‍ය නිසා වැව වැදගත් වෙනවා. හැබැයි ඉරිතලපු වැව නෙවෙයි වතුර පිරිවැව. එක පැත්තකින් මේ ජනතාවට තමන්ගේ ජීවිකාව ගෙන යන්න විදිහක් නැහැ. අනික් පැත්තෙන් රටක් විදිහට කල්පනා කරලා බලනකොට අපේ රටේ සහල් ප්‍රමාණය සපයපු මේ ගොවීන් අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. එක පැත්තකින් අපේ රට සහල් ආනයනය කරන්න වෙලා තියෙනවා. මේ බොහෝ ප්‍රශ්න රැසකට මේ ගොවීන්ගේ සිදුවීම් සම්බන්ධයි කියන කාරණාව අපිට හෙට ගියාපහම තේරෙනවා. දැන් කොළඹ ඉන්න අපි ටැප් එකක් කරපුවාම අපිට ඕන තරම් වතුර එනවා. හැබැයි ඒ ජනතාව වතුර ගන්න කොහොමද කියලා දන්නවද චාමික? කොහොමද වැඩි? එනවා බවුසරයක්. පොඩි බෝතලයක් අරගෙන ඇවිල්ලා ඒකට පුරව ගන්නවා බොන්න දවස් දෙක තුනකට වතුර. ඒකෙත් ඇති තරමක් ගන්න බෑ. දෙන ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ ප්‍රමාණය විතරයි ඒ ජනතාවට වතුර ලැබෙන්නේ. ඒ ජනතාව විඳින දුක බලන්න ඔබේ දරුවත් ඒ ප්‍රදේශයට එක්කන් යන්න. එතකොට තමයි මේ
මේ රට මේ වගේ රටක් කියලා ඔබට වැටහෙන්නේ තේරෙන්නේ. ඔව් මේ රටේ ගොඩක් ඇතුළට එහාට යනකොට තමයි ගොඩක් ප්‍රශ්න පේන්නේ. දැන් අර තිල්න මුලින්මත් සඳහන් කරා මේ අපිට තියෙන ප්‍රශ්නද කියලා. ඔව් ඇත්තට දැන් මේ විදිහට දුක් විඳින ජනතාව ඉන්න රටක්ද මේක කියලා ඔබටත් හිතෙනවා ඇති. ඔබට ඔබ හොඳට බලන්න වතුර පොදක් නැතුව කරන්න ජීවිකාවක් නැතුව යන්න එන්න තැනක් නැතුව එතකොට ජීවිතේ තවත් ප්‍රශ්න ඇවිල්ලා තියෙන අතරේ වෙන වෙන කාරණාත් එක්ක මේ ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. අන්න එහෙම ජනතාව තමයි මෙහෙම කතා කරන්නේ. අපි මේ රසාවක් කරෙන් අපි ධාතේ රසාව තමයි අපි කලේ ගොවිත බලේරුම් ගන වගා කෙරුවා කුලහන් වගා කෙරුවා උඳු කවුටි ඒ දේව තමයි අපි කෙරි. දැන් වයස කීයක් වෙනවද? මට නම් වයස අවුරුදු 68ක් කියලා වෙනවා. තාම වගා කරනවද? දැන් වගා කරන්න බෑ. අතපය අනන හතියේ මේ පපුවේ වැඩක් තියෙන හැන්දවත් වේ. එතකට මේ බඩවැල අර මේ කැකරාවේ මම බෙහෙත් දීලා එතනදී විෂක් කළා. අනුරාධපුරේ ශක්තියක් කියලා හිටියා. ඉඳලා පරීක්ෂණයක් තියලා ඒක පරීක්ෂා කරලා බැලුවා බඩවැල ඉච්චරයි. මේ කාල වේලාවත් එක්ක මේ ජනතාවට තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න ඉඩකඩ මදි. හැබැයි අපි මේක බොහොම කෙටියෙන් අරගෙන එනවා. මොකද මේක කෙටියෙන් අරගෙන આવත් හරීම බරපතල ඉතාමත්ම දුක්ඛ සහගත තත්ත්වයක්. මේ රටේ ජනතාවක් නේ. මේ අපේ රටේ ජනතාව. එතකොට මේ රටේ විශේෂයෙන් වක්‍රීය දේශපාලඥයෝත් ඉන්නවනේ. ඒගොල්ලන්ගේ ඇස ගැටලා නැහැ ඇත්තට මේ ප්‍රදේශයේ. ඒක ඉතා පැහැදිලි. එතකොට දැන් ඡන්දය මැතිවරණය එන කාලෙට අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ඇස ගැටෙනවා මේ ප්‍රදේශය. එතකොට මේ ජනතාවගේ ගෙදරට ගිහිල්ලා වාඩි වෙන්න තියෙන්නේ ඒ ජනතාවගේ වංගෙඩියට ඉඳ ගන්නවා. වංගෙඩියේ වාඩි වෙලා මගේ අම්මේ තාත්තේ කියලා ඡන්දට ගිහිල්ලන්න උත්සාහ කරනවා. දෙනවනම් ලුණු මිරිසින් හරි කාලා එහෙම ඉන්නවා බුලත් ටිකක් කාලා එහෙම ඉන්නවා දේශපාලඥයෝ. හැබැයි ඡන්දේ ගත්තට පස්සේ මේ ජනතාව ගැන අවබෝධයක් අවධානයක් යොමු වෙලා නැහැ. අනිත් කාරණාව තමයි දැන් මේකෙදි විශේෂයෙන්ම දේශපාලඥයන්ට විතරක් මඩ ගහලා වැඩකුත් නැහෙනේ. දැන් එහෙමනේ කියන්නේ මේ මඩ ගහනවා නිත්‍යපින් බැලුම් වලින් මඩ ගහනවා එහෙම කියලානේ. දැන් එහෙම එකක් නෙමෙයි මේක හරි සාධාරණ කතාවක්. මේ අපේ රටේ ජනතාව මේ ඔබේ ඡන්දදායකයනේ. අන්න එතකොට මේ පුද්ගලයන්ගේ ඡන්දය ඔබට ලැබෙන්නේ උන්ට වැඩ කරොත් නේද? ඉතින් අනිවාර්යයෙන්ම දේශපාලඥයෙක් කියන්නේ රටට සේවයක් කරන්න ඕන කෙනෙක්. එයා එතෙන්ට ගිහිල්ලා ඉන්නේ වෙන කාරණාවන් සඳහා නෙවෙයි. අනිත් එක තමයි රාජ්‍ය නිලධාරීන්. ජනතාවගේ සල්ලි වලින් තමයි ඔවුන් වැටුප් ලබන්නේ. එතකොට මේ ජනතාව සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම ඉතා පැහැදිලිව තිබෙනවා. දැන් මේ ගමේ ඉන්න මන්ත්‍රීවරයෙක් පත් කරගෙන ඒ මන්ත්‍රීවරයා යම් කිසි විදිහකට මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා මේ ජනතාවට උපරිම සේවාවක් කරන්න උත්සාහ කරනවා. ප්‍රාදේශීය සභාවට තේරිපත් වූ ගමේ මන්ත්‍රීවරයා පළුගස්සවැව ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන් කුමාර මහත්තයා මෙන්න මේ විදිහට අපිට පැහැදිලි කළා ඔවුන්ගේ ප්‍රශ්න ගැන. දින ප්‍රධාන ප්‍රශ්නේ තමයි ජල ප්‍රශ්නේ. වහුගඩරෝබින් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒකේ දැන් ඒගොල්ලොත් බය වෙනවා මේවා දැක්කපුවාම ඒගොල්ලෝ අර මානසිකත්වයේ කියන එක තියෙන ඒකෙන් බය වෙලා ඉතින් අයින්සාර ගම්බර්දියන්ගේ වැඩේ කරපු නිසා ඒගොල්ලෝ දැන් සාමාන්‍ය තත්ත්වෙ ඉන්නවා. මගේ තාත්තත් උතන ඔය මරණ ගොඩේ ඉන්නවා. මගේ තාත්තත් හොඳට ඇවිදලා කරලා ගියපු කෙනෙක්. මගේ තාත්තගේ වයස අවුරුදු 79ක් වුණා ඒ වෙලාවේ. රෝගී තත්ත්වයක් කියන්නේ තාත්තව ක්ලිනික් යනවා, මේ පස්සරුවට බෙහෙත් ගන්නවා. හිටපු ගාම තමයි නැති වුණේ. තාත්තගේ මරණ පරීක්ෂණ වර්තාව ගලවල. ඔව් ඒකේ ඉතින් ගෙදර නැදෙන්දා තාත්තා හැමෝම මේ හිටවාන ජපිත් දන්නවා මොකුත් එහෙම නැහැ. තායේ ප්‍රශර්ම කියලා ඒ පරීක්ෂණේ තිබ්බු. අපේම රටේ ජනතාව මේ. ඒ නිසා මේ සහෝදර ජනතාව ගැන අපි හරි ආදරණීයව කතා කරමු 0112553363. අපරාධ දූෂණ වංචාවට එරෙහිව බලුංගල වැවේ වතුර නැති හන්දා කුඹුරු වැඩ කරන්න බෑ. දැන් හේනක් කොටානින් මිනිසුන්ට හේනක් කොටා ගන්න දෙන්නේ නැහැ. එතකොට කන්න හොයාගන්න ජීවන උපායක් නැති වෙන මිනිසුන්ට. අපි ඉතින් ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ ජලය තමයි. ජලය ගොඩාක් මේ දවස්වල නාන්න හිතන්නේ. වතුර ප්‍රශ්නේ තියෙනවා. ඊළඟට අපේ ඉස්කෝලේ හරියට හදාගෙන අපි පන්සල හරියට හදාන අපිට දරුවන් ඉගෙන ගන්න තැනයි අපිට මල් පහන් පූජා කරන්න තියෙන තැන ඒකේ අඩුපාඩු හදාගෙන ජල ප්‍රශ්නේ විසඳගන්න තිබ්බත් හොඳයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළුගස්සව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හල්මිල්ලෑව කියන ගමේ ජනතාවට බලපාලා තියෙන වතුර ප්‍රශ්නය තමයි අද අපි net FM බැලුංගලේ කතා කරන්නේ. හැබැයි මේ ප්‍රශ්නය හල්මිල්ලෑව ගමට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. රජරට කලාපයේ ඇතුළු ලංකාවේ බොහෝ ප්‍රදේශයකට මේ තත්ත්වය තියෙනවා. ඉතින් අපි රටක් විදිහට මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න නම් අපි හැමෝම එකට එකතු වෙන්න ඕන. net FM බැලුංගල net FM අපි හැමෝම මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න සූදානම්ින් ඉන්නේ. ඒ නිසා අපි හැම මොහොතකම ඔබටත් ආරාධනා කරනවා මේ වගේ ජනතාවට පුළුවන් විදිහට අපි ඔවුන්ට උදව් කරන්න ඕන.
අනිත් කරනවා තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් ඔය අනුරාධපුරේ පැත්තේනේ ඕක ඉතින් අපිට අදාල් නැහැ කියලා. එහෙම වෙන පැත්තකට ලා පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන එහෙම බලන් ඉන්න බෑ මේ අපි කියන්නේ මේ අනිත් ජනතාවට වැරදි කියනෝ නෙවෙන්නේ FM බැලුම් ගලින් මේ අපිට තමයි ඔක්කොම් පුළුවන් කියලා. ඔබේ සහය තමයි අපිට අවශ්‍ය රට නගන්න. net FM බැලුම් ගල වීලි ශ්‍රී ලංකා තේමාවෙන් යුවා ලීඩර් වැඩසටහන හරහා පවා නායකයන් හදනවා. මේක නායකත්වයක් තත් පැහැදිලි නායකත්වයක් රටට අවශ්‍ය මොහොතක්. අන්න ඒ නිසා මේ වගේ ජනතාවගේ ප්‍රශ්න වලට උදව් කරන්න අපි අනිවාර්යයෙන්ම නිශ්චල මාධ්‍යයෙන් මැදිහත් වීම කළ යුතුයි. ඒක සාමාන්‍ය ජනතාව විදිහට මාධ්‍යක් විදිහට අපි net FM රේඩියෝ අපි anu සියල්ල එතකොට දේශපාලඥයන් රාජ්‍ය නිලධාරීන් මේ සියල්ල එකට එකට වුණාම තමයි අපිට රට ඉදිරියට ගෙනියන්න පුළුවන්. මේ කොළඹින් එහාට ගියාට පස්සේ ඉතාම දුෂ්කර ගම්මානයක් මේ මිනිසුන්ට කන්න බොන්න එතකොට වගා කරන්න එතකොට දැන් මේ 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 උදවියගේ ජීවිකාවන් කරගෙන යන්න මේ සියල්ලට ප්‍රශ්න මතුවෙන තැනක්. ඉතින් අන්න ඒ නිසා මේ මිනිස්සු අපේ මිනිස්සුනේ අපේම ආදරණීය මිනිස්සුනේ අපිට අවශ්‍යයිනේ මේ මිනිස්සු. ඉතින් අන්න ඒ මිනිස්සු අපි රැක ගන්න අවශ්‍යයි. අන්න ඒ තැනට තමයි net FM බැලුම්ගල මේ කතා කරන්නේ. අපිට දුරකථනෙන් ඉන්න කෙනෙක් කතා කරන්න. අයබෝන් අයබෝන් මහත්තයා. ඔව් කියන්න උතුමාගේ අදහස. මාත්‍ය දැන් ඔය අල්මි ලෑවගම වගේ තමයි අනුරාධපුර දිස්ත්‍රික්කේ ගත්තොත් එහෙම 95% පෙර ඔය වතුර ප්‍රශ්නෙන් පීඩා විඳින පළාතක්. ඉතින් අනුරාධපුර දිස්ත්‍රික්කේට තමයි අයිති ඔය විලච්චි මහ විලච්චි පැත්ත ගත්තොත් එහෙම ඒවා මේ රටේ කොහොමද මිලේද කියලා හිතනවා මේ ඒවට ගියාගින් පස්සේ. මම හිතන්නේ උතුරුමැද පළාතේ ඔය දේශපාලනඥ රාජ්‍ය නිලධාරී ඔය විදේශ සංචාර අරෝමුව ඒ වගේ යනවා පැරිය හොඳයි. ඔය වාහන ටික අරගෙන ගිහිල්ලා ඒ මේ පාදේශීය ලේකම් වල කොට්ටාස වල තියෙන ප්‍රශ්න වතුර ප්‍රශ්න විශේෂයෙන්ම අවුරුදු ගණන් වැහැලා නැහැ. ගොවිතැනක් කරලා නැහැ. දොරවල් ගෙවල් වල ඇරපුවතේ එහෙමම මිනිසු පීඩා විඳගෙන නිකන් ඇහි පඳුලෙන් තමයි ඒ මිනිසු ජීවත් වෙන්නේ. එක වාහනයක් ගන්න කෝටි ගාණක් බොහෝ දෙනා වියදම් කරනවා. ඇයි පුටු ගන්න? ලක්ෂ ගණන් වියදම් කරනවා. ඔව්. ඉතින් ඒ අපි කරුණා කරලා කියන්නේ ඊටාම වගකීමෙන් කියන්නේ net FM බැලුම් ගල විදිහට ඡන්දය ගත්තට පස්සේ සුකිත මුදිත වෙනවට වඩා Taman mantriවරු ඇමතිවරු ඊට එහා ගිහිල්ලා ඒ ඔක්කොම මේ රටේ ජනතාව සුකිත මුද්‍ර කළ යුතුයි. අන්න එතකොට තමයි මේ දියුණු වෙමින් පවතින රට දියුණු කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒකට හරි හර්ධ සාක්ෂියට එකඟ අවංක කැපකිරීමක් කරන්නට අවශ්‍යයි. ඉතින් එහෙම කැපකිරීමක් කරාට පස්සේ ඒ නම් සෑහෙන්න කාලයක් කියවේවි. ඉතින් දැන් බලන්න පෙර රජවරු සම්බන්ධයෙන් අපි අද කතා කරනවානේ. වෙස් බලාගෙන ගියා කියලා තමයි අපි අහලා තින්නේ මේ කාලේ. ඔව් නේද? ගම්වලට ගිහින් මොනවද ප්‍රශ්න කියලා හොයා බැලුවා කියලා කියන්නේ එහෙමනේ. ඔව් දැන් ඒක පැත්තකින් තියමුකෝ. දැන් කොහොමත් වෙස් බලාගෙන වෙන වෙන පැති වලින් තියනවානේ වෙන වෙන දේවල් වලට. වෙන වෙන ඒවා. ඒ වැඩක් නැහැනේ. ඉතින් දැන් අපි කියන්නේ ඉතා සාධාරණ උත්සාහයක් ගත යුතුයි අර පුටු වලට, කාර් වලට, එක කාර් එකකට, එක පුටුවකට වැය කරන මුදලක් මෙතෙන්ට යොමු කරන්නකෝ මේ ගමට. කෝටි 4ක් 5ක් වේදම් කරනවනේ එක වාහනයකට. ඒතර වැව් කීයක් හදන්න පුළුවන්ද කියලා හිතන්නකෝ නේද? පිටිස 10 ගානෙ වෙන් කරත්. ඔව්. වැව් කීයක් හදන්න පුළුවන්ද? ඉතින් වාහනක් ගන්න ඕන, පුටුත් ගන්න ඕන. ඒව ගත්තට කමක් නැහැ. හැබැයි ඉතින් ජනතාවට සේවයක් වෙන්නත් ඕන. අන්න ඒකයි අපි කියන්නේ අනිවාර්යයෙන්ම පුටු ගන්න ඕන. හැබැයි නිදා ගන්න නෙමෙයි, පුටු ගන්න ඕන වැඩ කරන්න. ඉතින් අන්න ඒ නිසා කරුණා කරලා මේ රටේ ජනතාවට මේ ඔබේ ඡන්දය කියන්නේ ඔබ ඉන්න තැනට එක ඡන්ද කතරයක් හරි ගහලා තියනවා ඒ උදවිය. අනිවාර්යයෙන්ම අනිත් කාරණාව තමයි ඔබ කාපු එක බත් කටකට හරි මේ මිනිස්සුයෝ දායක වෙලා තිබෙනවා. මොන්ගේ දාඩිය තියෙනවා. ඒ දාඩිය කඳුල මේ සියල්ල ඒ තුල තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ රටේ ජනතාව රැකගත යුතුයි. මොකද අපි කෘෂිකර්මාන්තය තුල යන රටක්. ඉතින් මේ කෘෂිකර්මාන්තය රජ යන තැනක්. ඉතින් අනිත් එක රජ කාලේ හැම කිව්වේ පෙරදිග ධාන්‍යාගාරය කියලා. ඉතින් ඒක ආයිපාරක් ධාන්‍යාගාරය කරන්න වැවේ ඉරිතල්ලා වුලුවන්ද? අන්න ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා මේකට අපි මැදිහත් වෙමු. සාධාරණව මැදිහත් වෙමු. ගමේ මන්ත්‍රීතුමා සමන් කුමාර මහත්තයා තවදුරටත් මේ ගැන මෙන්න මේ විදිහට පැහැදිලි කළා. මම නම් කියන්නේ ප්‍රධාන ප්‍රශ්නේ ජල ප්‍රශ්නේ. ඒකටයි මේ වවුගඩලෝ ඉන්න පරම්පරාව හරි බේරගන්න ජල ප්‍රශ්නේ තමයි මොකක් හරි ක්‍රමයකින් කරලා දෙන්න ඕන කියන එක මම ඉල්ලීමක් කරන්නේ. නැවතුම මන්ත්‍රීවරයෙක් විදිහට හිතන්න යෝජනාවක් හදනවා වතුර ප්‍රශ්න විසඳුමක් කරන කියලා කියන මෙන්න මෙහෙමයි විසඳන්න කියලා අදහසක් තියෙනවා. වැඩපිළිවෙලක් තියෙනවා අපේ මේ කොකටියේ ගොල්ල තමයි මේ දැන් ඇලහැර ව්‍යාප්තිය යනවා ඔතන පොළොව යටින් අඩි 70ක් පමණ උරුළු යවට ගිහිලා සියඹලක් දමන කියන හරියෙන් තමයි වැටෙන්නේ පොළොව යටින් අඩි 70ක. ඒ පහසුකමත් අපිට නැහැ. මගේ යෝජනාවම හැටියට මම ඉල්ලීමක් කරන්නේ කොකටියේ ගොල්ල ව්‍යාප්තිය ඒක ඇනිකට් ටිකක් දාලා හරස් කළා මේ වැව් වලට දුන්නා නම් ඒ වතුර මාර්ගයෙන් අපිට අවශ්‍ය කරන කටයුතු කරගන්න පුළුවන් ගවිතැන් කටයුතු ඒ සියලු දේවල් කරගන්න පුළුවන්. මේට පෙර ඉල්ලීම් කරලා තියෙනවා. ඒ විසඳුම් නැන් අපි අද
අදාළ දල රූප සටහන් ඔක්කොම සකස් කරලා තියෙනද ඒක දෙන ප්‍රාදේශීය ලේකම්තුමා දන්නවා ඒ විස්තර ඒ සියලුම දල සටහන් එතුමාට දීලා තියෙනවා අපි ළඟත් තියෙන ඒවා වෙන මාර්ග වැවෙන් බැවට මොරගහ කන්ද ඒ ජලාශය වතුරට කෙනුට ඒ ඇලවුන් නැහැනේ අපිට යන් වෙ අපිට ඒක මෙහෙට දෙන්න කියලා තමයි මගේ ඉල්ලීම කරන්නේ බලධාරීන් බොහෝ අවස්ථාවන් වලට తాවකාලික විසඳුම් තමයි ලබා දෙන්නේ හැබැයි తాවකාලික විසඳුම් නෙමෙයි මේ ජනතාවට ඕනේ ස්ථීර විසිරසාර විසඳුමක් අනිවාර්යෙන්ම අවශ්‍යයි හරි తాවකාලික විසඳුම මේ මොහොතේ තියෙන ප්‍රශ්නයට ස්ථීර විසඳුම ගේනකන් ඒක හොඳයි ප්‍රශ්නයක් නෑ තාම හොඳයි දැඩි යගීමක් තියෙන්නේ ඒක අපි අගය කරනවා අනිවාර්යෙන්ම ඊට පස්සේ මේ తాවකාලික පැලැස්තරේට එහාගේ ස්ථීරසාර විසඳුම් මේ මිනිසුන්ට ලබා දෙන්න ඇයි ඒක බැරි පොඩ්ඩක් හොයලා බලන්න නේද ගමේ ජනතාව තමන්ගේ දුක් ගැනවිල්ල මේ විදිහට අපිට කිව්වා ඒ කියන්නේ වැඩ බලක් කරන්න බෑ මේ ඔන්න බලන්න අත් ඔක්කොම වැවුලනවා කෑම ටික තන්නේ බත් ටික ගන්න යනකට වැටෙනවා අතපය මෙවුවා ඒකේ මන්නම් අද මරන මතකමක් නෑ මේ ඊළඟට බාලාය මේ මැරෙන එක තමයි අපිට දුක ලෙඩක් දුකක් නැතුව ඉන්නයි හිටියදී අසනේප වුණා කියලා හාරන් යනවා අනුරාධපුරේ යකල්ට දාන්න ඉස්සරලා එතන කෙලින්ම අනුරාධපුර යනවා අනුරාධපුරේ යවම් පස්සේ 10 දෙකයි එන්නේ වකුගඩු රෝගෙන් දෙන්න තුන් දෙනෙක් ඊට වැඩි ඉන්නානේ එක්කෙනෙක් නැති වුණා වකුගඩු රෝගේ සාමාන්‍ය වකුගඩු රෝගේ නැති කරන්න කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හරි නැත්නම් රෝහලකින් හරි ඇවිල්ලා වැඩසටහන් කරලා තියෙනවද එහෙම කරලා නැහැ කිසි දෙයක් කරලා නැහැ දැන් අපි රටේ ජනතාවට කියනවානේ මේ රටේ ජනතාවනේ අන්න ඒ නිසා මේ උදවියට යම් ආකාරයකින් නැගිටින්න මේ මිනිස්සුන්ට අඩුම ගන්න ජීවත් වෙන්න යා මට අපිටාවක් හදන්න අපි එකතු වෙමු ඒක ලොකු පිනක් ඒක ලොකු පිනක් එතකොට අනික් කාරණාව තමයි දැන් අපි එහෙම කිව්වයි කියලා මේ අපිට හැකියාවක් වෙන්නේ නැහැ විශේෂයෙන්ම දක්ෂ දේශපාලඥයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට අපි කියන්නේ මේ අපි උදැල්ලක් අරගෙන ගිහිල්ලා වැව කොටලා එහෙම කරන ඒ වැඩ පිළිලා හදන්න හැබැයි ඒව වෙන ක්‍රමවලින් ක්‍රියාත්මක යුතුයි අපි කියන්නේ ඉතින් පැහැදිලිව මේ මිනිස්සුන්ට කන්න ඔන්නගෙන හින්දීලා ඒක හරිතාවකාලික දෙයක්. ඒක නෙමෙයි අපි කියන්නේ. අපි කියන්නේ මේ උදවියට කන්න මාළුවෙක් දෙනවට වඩා බිලී පිටක් දෙන්න ඕන. ජීවත් වෙන්න ක්‍රමයක් හදන්න ඕන. අන්න ඒක තමයි net film බැලුම් වලින් අවධාරණයෙන් ආදර්මීයව කියන්නේ. ගමයි පන්සලයි වැවයි දාගබයි කියලා කිව්වනේ අපි මුලින්ම. ඉතින් ඒ අනුව මේ ගමට පන්සලක් තිබ්බේ නැහැ. ඉතින් ඒ පන්සල හැදුවේ ගමට පිටින් ආපු හාමුදුරු නමයි. ඒ හාමුදුරු නම තමයි මීගොඩ ධර්මරාජ විද්‍යාලයේ වර්තමාන නියෝජ්‍ය උදහල්පති හල්මිල්ලෑ විජේසුන්දරාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ. මීගොඩ අතිලසිරි ස්වාමීන් වහන්සේ. මේ උන්වහන්සේ. ඇත්තටම පානීය ජල ප්‍රශ්නයක් තියෙනවා. මේ මිනිස්සුන්ට අර නොමැතිකම නිසා වගා පාළු වෙනවා ඒ නිසා ලොකු අර්බුදයකට ලක් වෙලා ඉන්නවා ප්‍රජාව වගා කටයුතු කර ගැනීම සඳහා ඒ වගේම ගොඩක් අපහසුතාවෙන් ඉන්න තව කාරණයක් තමයි මේ අවශ්‍ය කරන ප්‍රමාණයට ප්‍රජා ජල ව්‍යාපෘතියෙන් ජලය ලබා දීම කෙරෙන්නේ නැහැ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කියනවා අර සාමාන්‍යයෙන් අනෙකුත් ගම්මාන වලට වතුර ලබා දෙන ආකාරයෙන්ම මේ ගම්මානයටත් පානීය ජල සැපයීම ක්‍රියාත්මක වෙනවා කියලා ඒක අපේ ප්‍රාදේශීය මන්ත්‍රීතුමා ඉන්නවා සමන් මහත්මයා දීලා තියෙනවා බවුසර් වලින් වතුර ලබා දීම කරලා තියෙනවා. ඉතින් නමුත් ඒක తాවකාලික වැඩපිළිවෙලක්. නමුත් මිනිස්සු අදටත් වතුර පානීය ජලය ගන්නවා මිල දීලා. ඒකට මේ විකල්පයක් යොදලා නැහැ තාමත්. අපි දන්නවා net FM බැලුංගල රටේ ප්‍රධානීන් රටේ ඉහළ ආයතන නියෝජනය කරන බොහෝ දෙනා අහනවා කියලා. ඒ නිසා අපි ඔවුන්ට මතක් කරන්නේ ඔවුන්ගේ නිල්ලීමක් කරන්නේ මේ ප්‍රශ්නේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරලා මේ අයට නිසි පිළිතුරු ලබා දෙන්න නිසි විසඳුම් ලබා දෙන්න කටයුතු කරන්න කියන එක අපි කෙටි විරාමයකට යනවා. අපරාධ දූෂණ වංචාවට එරෙහිව බැලුංගල අනුරාධපුර පළුගස්සව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හල්මිල්ලෑව කියන ගමට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි වතුර ප්‍රශ්නේ. ගමේ වැව හිඳිලා නියඟය එක පැත්තකින් අනිත් පැත්තෙන් වැවට වතුර පුරව ගන්න බෑ. වැවේ වතුර ටික ඩෑම් එකෙන් යනවා එළියට හිල් නිසා. ඉතින් මේ ප්‍රශ්නය ගැන බලධාරීන්ට නොයෙක් නොයෙක් අවස්ථාවලදී යම් යම් විදිහට දැනුවත් කිරීම කරලා තිබුණා. නමුත් ගමේ ජනතාවට වතුර පොදක් බොන්නවත් නැති තත්ත්වයට ගිහින් ලෙඩ රෝග හැදිලා මිය යන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔව් එතකොට දැන් මේ අර තිලින සඳහන් කරානේ වැවේ වතුර රැඳෙන්නේ නැහැ. වැව තුලින් වන්ට් එක එහෙම කිසිම රැඳීමක් නැහැ. එතකොට එතන හිල් වෙලා කියලා. මේ වැව හිල් වෙනවා කියන්නේ ඒ ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත හිල් වෙනවා. ඒ කියන්නේ මේ රට හිල් වෙනවා. අන්න ඒ නිසා කරුණාකරලා මෙන්න මේ හිල් වහන වැඩපිළිවෙලක් අනිවාර්යෙන්ම අවශ්‍යයි. මේ වැවේ වතුර රැඳෙන වැඩපිළිවෙලක් ඉතා පැහැදිලිවම අවශ්‍යයි. එතකොට අනිත් කාරණාව තමයි අන්න ඒ ආකාරයේ ස්ථිරසාර විසඳුම් වලට යා යුතුයි. අන්න එහෙම යා යුතු නම් මනාප ලබා ගන්නා ඡන්දදායකයා ජනතාවගේ පඩියෙන් යැපෙන රාජ්‍ය සේවකයා පොදු මහජනතාව විදිහට අපි
අපි විශේෂයෙන් අනිවාර්යෙන්ම ඒකේ ප්‍රමුඛ කාර්ය මාධ්‍යයක් විදිහට අපි කරනවා. අන්න ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමක් අවශ්‍යයි. මෙය අහලා නිකන් ඉන්න එපා. යම් වැඩක් කරන්න අපි පුළු පුළුවන් විදිහට හරි එකතු වෙමු. ගමේ ජනතාවට ලෙඩක් හැදුනහම යන්න වාහනයක් නැහැ. හරි හැටි ප්‍රවාහන පහසුකමක් නැහැ. එතකොට යම් කිසි දෙකන රෑක රෝගාතුර වුණොත් එහෙම යන්න වාහනයක් නැහැ ඇත්තටම. එතකොට ඉතින් ස්පිරිතාලයකට යන්න නැත්නම් රෝහලකට යන්න කිලෝමීටර් 32ක් 40ක් විතර යන්නත් ඕන. අනිත් එක තමයි මේ මාර්ගවල තියෙන දුෂ්කරතාවයන් එක්ක වාහනයක් හොයාගත්තත් ස්පිරිතාලයට යන්න කලින් ලෙඩමග මැරෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තිබෙන්නේ. ඉතින් මේ දුෂ්කර ජනතාව ගැන අවධානය යොමු කරොත් ඒ අවධානය යොමු කරලා කවුරු හරි යම් වැඩක් කරන්න ගත්තොත් ඒක අපේ හිතට කොච්චර සැහැල්ලුවක්ද? ඒක කල්පනා කරලා ඒක අපිට සතුටු වෙන්න පුළුවන්නේ. ඒක මතක් වෙයිනේ අපි යන තැනකට යන දවසකට නේද? අන්න ඒ නිසා මේ හරි අහිංසක ජනතාවක් ඉන්නේ. මේ අවංක ජනතාවක් ඉන්නේ. මේ ජනතාව සුකිත මුත්ත කරන්න අපිට පුළු පුළුවන් ආකාරයෙන් අපි මැදිහත් වෙමු. එයායිනෙත් FM රේඩියෝයේ මේ විදිහට සඳහන් කරන්නේ බැලුම් ගල වැඩසටහන. අපිට දොරකතනෙන් කෙනෙක් ඉන්නවා කතා කරන්න. නැත්නම් මම මේ අම්පාරේ. ඔව් කියන්න ඔබතුමාගේ අදහස. අම්පාරේ නාමල් තලාවෙන් අපේ තියෙන නාමල්ලේ වැවක්. ඔව්. ඒ වැව වැලි වලින් පිරීගෙන ඉන්නේ දැන් ඒක පැත්තට. හ්ම් හ්ම්. මෙහෙට හරි වැලි දුෂ්කරයි. ඒ වැලි ටික ගොඩ දාලා රජයට ආදායමක් ගන්නත් පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. මේ නිලධාරී එක එක්කෙනා වාරාවට දෙපැත්තට ඇද ඇවි ඉන්නවා. වැවේ වැලි ඓතිහාසික වතුර තියෙන හැටි තමයි වැවට ඓති වෙන්නේ. ඔව් කාටද වැව ඓති? වැව ඓති වාරි මාර්ගයට. කැලේ හරිය ඓති වතුර ටික අඩුවේගෙන එනකොට වනජීවියකට. හ්ම් හ්ම්. වනජීවියකෙන් නම් ඒ වැලි ටික ගන්න දෙන්නේ නැහැ. නැත්තම් හොඳ ආදායමක් ගන්න පුළුවන් වැව ගොඩ වෙනවා එහෙන්. ඉතින් රටේ තනතන ඔය වගේ ප්‍රශ්නත් තියෙනවා. ඉතින් මේ දේවල් ගැන බලධාරීන් නිලධාරීන් හැමෝම අවධානය යොමු කරන්න කියන කාරණාව තමයි අපිට කියන්න තියෙන්නේ. අනිත් කාරණාව තමයි මේ අපි දැන් මේ අද සඳහන් කරන ගමෙන් විතරක් නෙවෙයි අපි නොඑක අවස්ථාවලදී රට පුරා යද්දී අපි විවිධ තැන් දැකලා තිනෝ මේ අන්ත අසරණ භාවයට පත්වෙච්ච අහිංසක ජනතාව ඉන්න තැන්. සාමාන්‍යයෙන් අපි ගමනක් යනකොට ගෙයක් දැක්කනම් ගිහිල්ලා අපිට පුළු පුළුවන් ඉදින් නතර වෙලා ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන අහනවනේ. සමහර තැන් වලට යනකොට ඒ ජනතාවට අඳින්න ඇඳුමක් නැති ජනතාව මේ රටේ ඉන්නවා. ඔබ හොඳට මතක තියාගන්න අපි මේ කොළඹට වෙලා ගන්නවයි කියන සැප රටේ මැදට ඈතට යනකොට නැහැ. අන්න ඒ නිසා මේ අපිට තියෙන ප්‍රශ්න හැබැයි ඒවත් සාපේක්ෂව ප්‍රශ්න තමයි. ඒක නිසා අහිංසක ජනතාව ගැන අනිවාර්යෙන් බලමු. නැත්නම් බැලුම්ගලත් එක්ක අනිවාර්යෙන් ඔබ එකතු වෙන්න දිරියනේ සමාජ සත්කාරය හෝ අපි දියත් කරමු. වැව හදමු, රට හදමු, ගම නගමු. ගමේ ජනතාව තවදුරටත් ඔවුන්ගේ දුක් ගැනවිල්ල මේ විදිහට අපිට කියුවා. කාන්තාවන් දෙදිනුන සංරක්ෂය කරන්න හෝ වෙනත් ජීවන උපායන් කරන්න බැහැ. මෙහෙමකුත් සංරක්ෂය කරන්න කියන්නේ මහා ලොකුවට ඉතින් කරන් දෙයක් වත්කමක් නැහැ මිනිස්සුන්ට එච්චරම. ඇත්තටම දුෂ්කරයි මේ පැත්ත. සමෘද්ධිය තියෙනවා පැත්තක් තියෙනවා. හැමෝටම නැහැ. ඒකත් මේ කාලයක් අපකපා ගියන සමුද්‍රිය තියන අයගෙත් සමුද්‍රිය කපලා ගොඩ ප්‍රශ්න තියෙන මිනිසුන්ට. නැත්තම් ඒක බැංකුවලින් විවිධ ණය ආධාර දෙනවා. ඒ වගේ දේවල් වලින් හරි ණයක් අරගෙන ඒ වගේ සංරක්ෂාවක් කරන බලාපොරොත්තු. සාමාන්‍ය ඉතින් ණයක් කරන සංරක්ෂාවක් විදියට මොකද්ද කරන්නේ? මේ පැත්තේ හැටියට අපිට දැන් කඩයක් දාගත්තොත් කඩ තියෙන ඕන තරම් දේ සාමාන්‍ය කඩ කරන කට්ටිය ඉන්නවා. කඩයක් දාගන්න දැන් ඇඳුමක් මහ ගන්නවා කියලා මේ ගමේ මිනිස්සු ගැදුවම අහලා දුන්නේ කී 10ක් 12කට ඕක කරන්න බෑනේ. සාමාන්‍ය එක්කෙනෙක් දෙන්නේ කුණ්ඩ තමයි කරන්න වෙන්නේ. ඒකෝ ඉතුරු මිනිස්සු මොකද කරන්නේ? ඉතුරු මිනිස්සුන්ට නිකන් ඉන්න වෙන්නේ. කෝ කාර්මාන්ත ශාලාවක්වත් තියෙනවා නම් මෙහෙ ඉඳන් ගෑන් ළමයි යනම කැකිරාවට යනවා ඒගොල්ලෝ කර්මාන්තේ සඳහා. ඒ වගේ දෙයක් හරි ගෙදර අම්මා ගෙරුණ්ඩ තාත්තා කෙනෙකුට කර්මාන්ත ශාලාවක් මෙහෙ ඉදෙලා තිබ්බනම් එදිනදා ජීවිතේ සකන දරුවන්ගේ ප්‍රශ්න විසඳගෙන ජීවත් වෙන්න ලේසි. ජනතා සේවයට dedicated to serve the people. මේ ජනතාව රැකගෙන යන ගමනක් අපිට අවශ්‍යයි. මොකද රටේ මත්ද්‍රව්‍ය ප්‍රශ්න එක පැත්තකින් තියෙනවා. එතකොට අනිත් පැත්තෙන් මරා ගන්න ප්‍රශ්න ටික ඒකේ පැත්තෙන් තියෙනවා. එතකොට තව තව වංචා දූෂණ සිද්ධ කරන ටික ඒ රට රැකියා ටික ඒක ඒ ටික තියෙනවා. එතකොට තේ වගාව, රබර් වගාව, ඒ සියලු වගාවන් වලට සිද්ධ වෙන හානීන් ටික තියෙනවා. මෙන්න දැන් මේ කෘෂි කර්මාන්තයේට මේ ජනතාවට ඉන්න හිටින්න තැන් නැති මේ ප්‍රශ්න වැලක් වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා මේ රට ප්‍රශ්න වලින් ගොඩ ගන්න නම් ඉතා පැහැදිලි නායකයන් අපි තනිය යුතුයි. ඊ අපි net FM බැලුම් ගලින් නනා
අනාවරණය කරනු ලැබුවා. අර දුම්රිය අලුත් වැඩියා කරන්න දායකත්වය දක්වපු ඒ ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කරපු ඒ ස්ථානීය නායකත්වය ගත්ත ඒ ශිෂ්‍යව සම්බන්ධයෙන් අන්න එවැනි පුද්ගලයන් රටට ඇවසු යුගයක් මේක. අන්න ඒ නිසා මේ අද කතා කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉතාමත්ම ගැටලු සහගත විදිහට ජීවිතය ගෙවාගෙන යන්න බැරි තැනටම ඇවිල්ලා තියෙන ජනතාවක් සම්බන්ධව. මෙච්චර කාලයක් බලයට ඉන්නේ කවුද, ඒගොල්ලෝ පන්නන්නේ කොහොමද, අපි බලය ගන්න කොහොමද කියලා හැමෝම කබෑද්ද විතරයි කළේ. ඉතින් ඒ නිසා ඒ දේවල් නෙමෙයි දැන් කරන්න ඕනේ, මේ රට සංවර්ධනය කරන්න ඕන, මේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්න ටික විසඳන්න ඕනේ. වැඩ කරනවා නම් මෙන්න මේවා තමයි වැඩ. ඒ නිසා ඒ ගම්වලට ගිහිල්ලා මේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න ගැන හොයලා බලලා මේවට විසඳුම් කඩිනමින් ලබා දෙන්න කියන කාරණාව තමයි අපි ඉල්ලීමක් විදිහට බලධාරීන් ඉල්ලන්නේ. පළුගස් වැව ප්‍රාදේශීය ලේකම්තුමාට එතුමගෙන් අහන්න ඕන මේ ප්‍රදේශයට මොනවද කරලා තියෙන සේවාව සහ මේ ප්‍රශ්න වලට මොනවද දරන් තියෙන පියවර කියන කාරණාව අපි එතුමගෙන් ඇහුවා. ඔය ගමේ තියෙන වැවද හදන්නේ, එහෙමත් නැත්නම් වෙන වැවක්ද? ඔව්, ඔය ගමේ වැව නෙවෙයි, ඒතර ඒ වසංගේ වෙනත් වැවක් හදන්නේ. මේ වැව හදලා දෙන්න කියලා ගමේ ජනතාව ඉල්ලීම් කරලා තියෙනවා. ඒකට මොකද වෙලා තියෙන්නේ? ඔව්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ඉල්ලීම් ඉදිරිපත් කරන්න කටයුතු කරන මම වටනම් තාම ඉල්ලීම් ඉදිරිපත් කරේ නැහැ ඒගොල්ලෝ එහෙම. දැන් ගමේ අය කියන්නේ ඔබතුමාට ඉල්ලීමක් කරා කියලා. ඒ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන් ඒක මලගුණ ගවම්. කුඹුරු වැඩ කරන්න බැරි වුණාම මේගොල්ලෝ කරන්නේ හේංගොවිතන. හේංගොවිතන කරගන්න විදිහක් නැහැ. කැලෑ මහතුරු ලැබිලා සුද්ධ කරනවා කියලා අල්ලන් යනවා, මිහිරිය දානවා කියලා හේංගොවිතනත් අත්හැරලා දාලා තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. එක ප්‍රශ්නයක් තමයි අර කන්න කීපයක් වගා කරන්න බැරි වුණා කියන එක. ඒක හැම වසමකම වගේ ඒ තත්ත්වේ තියෙනවා. මේ නියග දැඩිව බලපාලා තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් පළුගස්සව කියලා කියන්නේ ඒත් එක්ක රජයේ වගේ ක්‍රියාත්මක කරන ආපදා සහන සේවා වැඩසටහනේ අධිවර හතරක් වියලි සලාක දීලා තියෙනවා. පවුලේ සාමාජික තුනක් නම් පවුල් සාමාජික හතරක් නම් අතෙන් ඒගොල්ලන්ට ඒ වියලි සලාකය අධිවර හතරක් ලබා දීලා තියෙනවා. නැවත වතාවක් ඒක ලබා දෙන්න ප්‍රතිපාදන ලැබිලා තියෙනවා. ඒකෝර මේ දිනවල ඒ වෙනුවෙන් කටයුතු කරනවා. ලබන සතිය ඇතුලේ ඒක ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. මේ ප්‍රශ්න වලට විසඳුම් බොහෝමයක් කෙටි කාලින වරන් තිබුණත් දීර්ඝ කාලීන විසඳුමක් තිබුණ නැහැ. ඒ නිසා දීර්ඝ කාල විසඳුම තමයි අවශ්‍ය වෙන්නේ අනිවාර්යයෙන්ම රටේ ඉදිරියට යන්න. ඒ නිසා මේ ගමේ වැව හදන්න බාර වෙලා තියෙන්නේ, මේ වැව අයිතිය තියෙන්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට. පළුගස් වැව හල්මින්ලෑව කියන ගමේ එක දිගටම මිනිස්සු මැරෙනවා. මාසයකට එක්කෙනෙක් වගේ මැරෙනවා. ඒ ගමේ මිනිස්සු විශ්වාස කරනවා දින 20කට සැරයක් මේ මැරෙනවා, අපේ ගමට මොකද දේව සාපයක් වගේ දෙයක් තියෙනවා කියලා. දැන් කොහොම වුණත් අපි ගිහිල්ලා හොයලා බලපුවාම ඒ ගමේ මිනිස්සුන්ට බොන්න වතුර නැහැ, කුඹුරු කරන්න වතුර නැහැ. ගමේ තියෙනවා ඉහළ වැවක්. ඒ වැව හොඳටම හිඳිලා වතුර පොඩක්වත් නැහැ. ඉතින් ගමේ වැස්සෙත් නැහැ. එතකොට ඒ වැවේ වතුර ටික තියාගන්න බැරි වැස්සත් හිතින් නැහැලු. ඒ වැවේ තියෙන අර ඩෑම් එකේ උබස් වගේ හැදිලා ඒ වැව වතුර පල්ලෙහාට යනවා නිකම්ම. දැන් ඒ වැව ප්‍රතිසංස්කරණය කරලා දෙන්න කියලා ගමේ ජනතාව ඉල්ලීම් කරලා තියෙනවා. නමුත් මේ දක්වා කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ කියලා තමයි කියන්නේ. මට යන්න කියන යෝජනාව ඔබතුමා අපේ ගෝජන්සා දිස්ත්‍රික් කොමසාරිස් ඉන්න වන්දරාජපුරේ ඒගොල්ලන්ට දාලා මට පිටපතක් කෙලින්ම දාන්න කියන්නේ. කොහොමද ඇඩ්ජස්ට් කරන්න ඕනේ? ගෝජන සංවර්ධන කොමසාරිස්යන් දාන සීමත් මාකස්පුනන්ද බවට කැපල් පෙට්ටියේ 537 කොළඹ 7. ඔබතුමා ඉජෝ මේ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් වෙයි නේද? මේ මාසයක් කරලා හදන්න පුළුවන් නම් මම විශේෂ වැඩක් දෙන්න ප්‍රතිවාදනයක් වෙන් කරන්න. ඇමතුමාටත් මම පොඩ්ඩක් කතා කරන්න ඕන අපේ ඇමතුමාට. මට කොම්බේ කියන්න කියන net shape එකෙන් කතා කර බට සරණ කියලා පොඩ්ඩක් මෙන්ෂන් කරන්න ඕන. මොකද මේ අවුරුද්ද ප්‍රතිපාදන දැන් බෙදලා ඉවරයි. ඔව්. කොහෙන් කොහෙන් යන කැපලින්චින්ග් එකක් පාවා මොනවා හරි කරලා දෙන්න මම ඒක මුචු හරි වන්දු. මම ඒගොල්ලෝ දෙනවත් කළ ඔබතුමාට යොමු කරන්න. එහෙනම් බොහොම ස්තුතියි. මේ ජනතාව සම්බන්ධයෙන් මේ කතා කරේ ගෝවිජන සේවා කොමසාරිස් ජෙනරාල්තුමා. කොමසාරිස් ජෙනරාල්තුමනි අනිවාර්යයෙන්ම net FM බැලුම් ගල මේ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්නවා. ඒ වගේම රටේ ජනතාව විදියට අපි එකතු වෙමු. මේ වගේ ජනතාව හදන්න මේ අපේම ජනතාව. එහෙනම් අපි අදට බැලුම් ගලින් සමුගෙන යනු. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම තිලින. මම ජාමික. බැලුම් ගල කැපවි ජනතා සේවයට.